අද ඉඳන් මං කළු සාටකයක් මගේ ජීවිතේ පාර්ලිමේන්තු කාලේ රංජන් රාමනායක සාධාරණයක් වෙනකන් මං අද පළදිනවා කියනක ඔබතුමාට මේ අවශ්‍යයි කියනවා 1889 සුපිරි චරිත දෙකක් ඉපදුණා හිට්ලර්යි චාලි චැප්ලින් හිට්ලර්ටත් තිබුණා උඩු රැවුලක් චාලි චැප්ලින්ටත් තිබුණා උඩු රැවුලක් හිට්ලර් කරු කතානායකතුමනි මුළු ලෝකෙම ඇඬෙව්වා චාලි චැප්ලින් මුළු ලෝකෙම හිනස්සෙව්වා දැන් අපිට මේ බඩු දෙකම ඉන්නවා ලංකාව දේශපාලන ඕනම විවේචනයක් කරන්න අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සම්බන්ධ හෝ අධිකරණය ගැන අධිකරු ජනාධිපතිතුම රාජ්‍ය राजपक्षे ඉස්සරහිනු පස්සෙනු නූගත්තු කෑ ගහන හැටි මේ ලංකාවට පේන්න හොඳම තියෙනවා දැන් කෑ ගහයි ඔන්න කෑ ගහුව එකයි ඔන්න එකයි අන්න දෙකයි අන්න තුනයි අන්න හතරයි රංජන් රාමනායක මහත්තයා හිරේ ගියේ රටේ ජනාධිපති ඕනවටවත් අපේ අගමැතිතුමාට ඕනවටවත් ආණ්ඩුවට ඕනවත් නෙවෙයි රංජන් හිරේ ගියේ ආණ්ඩුවට ඕන නම් හිරේ යවන්න ඕනේ බඩු ඉන්නවා ඇඟිල්ලෙන් පෙන්නන්න හිරයවන්න ඕන නම් ඇඟිල්ලෙන් පෙන්නන්න රංජන් රාමනායක මන්ත්‍රීතුමා හිරේ ගියයි එතුමා මේ රටේ අධිකරණයේ දූෂිතයි කිව්වා මේ රටේ නඩුකාරයෝ හොරු කිව්වා මේ රටේ අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ මහා අධිකරණයේ සියලු අධිකරණ දූෂිතයි කිව්වා අධිකරණයෙන් වැරදිකාරයෙක් වෙන මන්ත්‍රීවරේ හිරයවම කළුපාට සාටක දාන පක්ෂයක් නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කරු කතානායකතුමනි දෙයියන්ගේ පිටේ මේ රටේ විපක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්තයා මිස්ටර් බීන් කියපු තමුන් නාන්සලා චාලි චැප්ලින්ලා ගැන කතා කරනක අපි පුදුම වෙන්නේ නැහැ වෙන ඕන කෙනෙකුට ගහන්න මහින්දානන්දට ගහන්න ජොන් ස්ටෙන්ට ගහන්න අධිකරණයට ගහන්න එපා හරෙන් පලන්දු මහත්තයෝ අධිකරණ වලට යන්න බලාගෙන ඉන්න ෆයිල් තියෙන කට්ටිය නම් සාටකේ පාවිච්චි කරන්න එපා කියන ඉල්ලීම මම සියලු දෙනාගෙන් කරනවා ඔබේ සෞඛ්‍යට කිතාම වැදගත් මේ ආණ්ඩුව ෆේල් කියනවනේ ඔව් මේ ආණ්ඩුව ෆේල් කොරුන්ට දඩුවන් දුන්නේ නැති නිසා බැදුම් කරේ උන් තාම ඇතුළට යවපු නැති නිසා ආ ෆේල් ඒක තමයි මේ ආණ්ඩුවේ තියෙන ෆේල් ඒ නිසා මතක තියාගන්න සාටක දාලා තමුන්නාසල උතර ලෑස්තිලා ඉන්න දතකට මතකර ලෑස්තිලා ඉන්න තමුන්නාසල අපට hina යන්නේ පස්සපැත්තෙන් අවුරුද්දයි මාස දෙකයි වැඩ කරන විරු ආවිල්ලා මහා බැංකු මොහොරුන්ට දඬුවම් දුන්නෙත් නැහැ පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් දුන්නෙත් නැහැ හැබැයි ගරු කතානායකතුමනේ රංජන් රාමනායක තමයි හිරේවන්නේ දැන් උසාවියට අපහාස කරන අපි නෙමෙයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රව මරලා මාධිකරණයෙන් මරණ දඬුවම් ලැබලා ඒකට ඇපීල් එකක් දාලා සුප්‍රීම් කෝට් එකෙන් මේ මරණ දඬුවම් ලබා දුන්න පුද්ගලයා ඒක වැරදි දේශපාලන පලි ගැනීම කියලා උසාවි විවේචනය කරන්නේ අපිද අධිකරණ විවේචනය කරන්නේ තමුන්නාන්සලා ඒ තීන්දුවේ වරදක් තියෙනවා නම් ඒක වැරදි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද වලට මුවාවෙන්න නැතුව යන්නේ එළියට ගිහිලා ප්‍රසිද්ධ නාලිකා වලට ගිහිලා කියන්න රංජන් රාමනායකට විරුද්ධව ලබා දීපු තීන්දුව වැරදි කියලා. එහෙම නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද වලට මුවා වෙලා බයගුළු චරිත මෙතන ඇවිල්ලා රඟපාන්න සූදානම් වෙන්න එපා කියලා අපි විශේෂයෙන්ම කියන්නේ යන්නේ එළියට. අධිකරණ තීන්දුවක් පාර්ලිමේන්තුවේ ඇතුළේ විචාරණය කරන්න පුළුවන් එළියට විචාරණය කරන්න පුළුවන්. මට මතකයි SB දිසානායක සම්බන්ධයෙන් දුන්න තීන්දුව. අපි එදා ටෝක් ෂෝ වල ගිහිල්ලා ඒකට විරුද්ධව කතා කරුවා. දඩු තීන්දුවක් පාර්ලිමේන්තුවේ ඇතුළේත් පුළුවන් පිළිදෙත් පුළුවන්. අපේ මෛත්‍රීපාලි මැතිතුමා මෙතන හිටුවා. හිටපු අග්‍රවිශ්වකාරතුමා බොහොම පිරිස් මැතිතුමා. ඔබතුමා හම්බ වෙලා කිව්වේ නැද්ද? මගේ අග්‍රවිශ්වකාර දෝරේ අයිතිරට එපා. ඕන තීන්දුවක් දෙන්න කියලා කිව්වේ නැද්ද? කිව්වා. කිව්වා. ඒකයි ඒකයි රන්දරාවට ඒක කිව්වේ. ඒතොර සරස්සිල්ල කිව්වේ නැද්ද? වැරදි කරපු කෙනෙක් මම නිදාස් කරුවා කියලා.